Babato de mona kiri ka dunna me highland pasteurize karaney karap kiri kopa kalak wage eyata dunne te hama damat eya udeyata kiri ka bonne neha samahara dawasata eya illagena bonowa iting ehema naththam honda unu athura widura thamai mama denne me ude kema eka අද මම රතු හාල් මිශ්‍ර කරලම කුරක්කම් කැඳ හැදුවා. කුරක්කම් කැඳ රෙසිපි එක මම ඔයාලට මේ මෙතන උඩ වැටේ ලින්ක් එක ඒක ක්ලික් කරලා බලන්න පුළුවන්. නැත්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකට දාන්නම්. ඉතින් මම මෙහෙම බෝල් එකට දීලා එයාට කන්න කිව්වහම එයා පිඟාන අරගෙන ආවා. බබා ඒකට දාන්න කියනවා. ආපහු ඒක අරගෙන යනවා. ඉතින් කොහොම හරි මම ඒකට ඉතින් මාරු කරලා දුන්නා කැඳේක ඊට පස්සේ ඉතින් මග හරිනවා කන්නාවේ නැහැ පේනව ඇති කෑ ගහන හැටි එපා කියලා මම මේ කැඳේකට හොඳට මේ සුදු ලුණු එහෙම එකතු කරා මොකද මේ දවස්වල ගොඩක් හොඳයි සුදු ලුණු බබාලට දෙනවා නම් තමයි උදේ කෑම එකට පොඩ්ඩක් කරදර කළේ අපේ බබා කොහොම හරි ටිකක් කාලය ගත වුණාට පස්සේ මටම පුළුවන් වුණා හිමීට මේක කවා ගන්න ඉතින් ඔයාලටත් මං කියන්නේ පේනවා ඇතිනේ ඔගොල්ලෝ හැමෝටම වගේ මටත් බබාට කවන එක ලේසි නෑ චුට්ටක් ඉවසන්න වෙනවා සමහර දවසට ඇත්තටම ඉතින් ඉවසීමේ රතු ඉර පනිනවා ඉතින් ඒත් ඉතින් කරන්න දෙයක් නෑ අපි කොහොම හරි කවා ගන්න ඕනනේ ඉතින් සතුටුයි මේ විදිහට කොහොම හරි කවා ගත්තානම් ඊළඟට අද මේ දවල් උදේ ස්නැක් එක වෙලාවට මම හැදුවා මේ චොක්ලට් කප් කේක් වගේ ස්පොන්ජ් කේක් ඇත්තටම මේවා ඉතින් ලොකු බබාලට තමයි හැදුවේ යාලා ගෙදරනේ මේ දවස්වල බඩගිනි වෙනවා හරියට කෑම જાති හොයනවා ඉතින් අපේ චූටි බබත් ඔක දැකලා එයින් කප් කේක්ස් දෙකක් ඉල්ලගෙන කෑවා ඉතින් පුංචි අයර මේ අර ස්පොන්ජ් කේක් එක නිසා හරිම සොෆ්ට් එක බලමු මම වෙලාව තිබුණොත් ඒ රෙසිපි එක ඉදිරියේදී ඔයාලට ගේන්නම් මම මේක ඔයාලට කලින් පෙන්නලා නැහැ ඊට පස්සේ මේ දවල් බත් කන්න කිට්ටු වෙලා බබා කුස්සියට ඇවිල්ලා මගෙන් ආපහු ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් ඉල්ලුවා එයා ෆ්‍රිජ් එක ඇරලාම ඉල්ලුවා ඉතින් ඒ නිසා මං චුට්ටක් දුන්නා එයාට ඒ නිසා පොඩ්ඩක් දවල් බත් එක කන එක චුට්ටක් මම පරක්කු කළා ඊළඟට දවල් බත් වෙලාවේදී මම බතුයි ගොටු කළ සම්බල් මාළු සහ පිපිඤ්ඤා කිරටු වෙලා තියෙන්නේ ඉතින් හොදි ටිකක් වැඩිපුර මම දානවා බබාට කවන්න අනලා කවන්න ලේසි නිසා කිරි හොදි නිසා බබා ආසයි කන්න ඉතින් දවල් වරුවත් ටිකක් අමාරු වුණාද ඉතින් එයා සෙල්ලමක පටන් ගත්තා මං කෑම පිඟාන ගිනවා දැක්ක ගමන් කුසියේ තිබිට හටි මුට්ටි හැඳි ටිකක් අරන් ඇවිල්ලා උයන සෙල්ලම පටන් ගත්තා එයාගේ ඉතින් කවන්න ගිහාම දුවනවා හැංගෙනවා කාමරස්ස යනවා ඊට පස්සේ ආයෙත් ඒ හටි මුට්ටි ටික මේ පුටුව උඩට ගෙනල්ලා ඔන්න සෙල්ලම් කරනවා මම කවන්න එනකොට මූණ හංග ගන්නවා ඉතින් මං පෙරැත්ත කරලා කරලා කෙලින් අතට හරවලා කටක් කව Oh, no.
ඊට පස්සේ වතර දිව්වා. ඔනේ ඊට පස්සේ පේනවනේ. ඉතින් කොහොම හරි කමන්නේ වත්තේ මේ ස්වභාවික පරිසරයත් විඳගනිමින් හරි එයාට මේක කවා ගන්න තියෙනවා නම් ඒත් දෙයක්. ඉතින් පස්සේ කොහොම හරි වත්තේදි මම කවා ගත්තා මේක. එයා පුංචි පුංචි ගල් කැට මල් පොඩි පොඩි අඹ ගැට බිමට වැටිච්චා ඌ අල්ලගෙන අහුල අහුල විසි කර කර ඉන්න ගමන් හිමීට කෑවා. ඉතින් බට්ටිකත් ඔක්කොම කවා ගත්තා. පොඩ්ඩක් අද නම් මහන්සි වුණා මේක කවා ගන්න වෙන්දට වඩා. උදේත් මහන්සි දවලුත් මහන්සි. ඔහොම තමයි. ඊට පස්සේ පැය එකහමාරකට වගේ පස්සේ එයාම මේ මේසෙ උඩ තිබුණ කෙසෙල් ගෙඩියක් අරන් ලෙල්ල ඒක කඩාගෙන ඇවරියෙන් ලෙලිත් ගහගෙන ඔක්කොම පොඩිත් කරලා මේ කෙහෙල් ගෙඩිය එයා තනියෙන් මේ අරගෙන ගෙනල්ලා කනවා. ඒක නිකන් මේ තැලිලා හොඳටම දැන් ඒක තනියෙන් කරගන්න ගිහින් කොමාරි ඒකත් කෑවා. ඊට පස්සේ හවස ස්නැක් එක හැටියට මම ඊයේ හැදුවා බබාලට බිත්තර පොඩි. මම මේ රෙසිපි එක කලින් කියලා දීලා තියෙනවා. ඔයාලට මාස 6 ඉඳලා ඉහළට දෙන්න පුළුවන් රෙසිපි එකක්. බිත්තර කවා ගන්න හොඳ ක්‍රමයක්. ඉතින් මේක ඊයේ මම දෙකක් හැදුවා. ඊයේ එකක් හැදලා එකක් මම ශීතකරණයට දාලා තිබුණා. මම දැන් ඒක අද චුට්ටක් ඉතුරු පැණි චුට්ටක් උඩින් දාලා මේක කන්න දුන්නා බබාට. ඒකත් මුලින් පොඩ්ඩක් අදිමදි කළා. පස්සේ කෑම එක කටේ දිය වෙනවා. මේක නිකාම ගිලෙනවා එයාට. හරි පහසුයි. ඉතින් හරි දේසි කෑමක් මේ පොඩි අයට හදන්නත් එච්චර විතා විනාඩි කීපයයි ගත වෙන්නේ. මේ බිත්තර පොඩිගේ රෙසිපි එකත් මේ උඩ ලින්ක් එක දාන්නම් මම. ඔයාලට පුළුවන් ඒක ක්ලික් කරන්න. එහෙම නැත්නම් වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න. ඉතින් බබා අතිනුත් මේක තනියෙන් මෙහෙම කෑවා. පොඩ්ඩක් ඉතින් මුලින් අදිමදි කළා. පස්සේ ඔක්කොම කාලා ඉවර කළා. කෙසෙල් ගෙඩිය කවපු ගමන්නේ ඊට චුට්ට වෙලාවට පස්සේ තමයි මේක දුන්නේ. ඉතින් ඒ නිසා චුට්ටක් අදිමදි කළා කන්න. ඉතින් අද රෑට අපි තෝසේ හැදුවේ අද. ඉතින් මෙයාට වෙනම චූටි තෝසේ දෙකක් හැදුවා. ඉතින් මේ රෑ කියන්නේ රෑ කරදරයක් නෑ. මේ මතට දුන්නහම තනියෙන්ම කෑව තෝසෙ දෙකම. චුටි කෑල්ලක් ඉතුරු වුණේ. පරිප්පු එහෙම දාලා දුන්නට ඒක ගාගෙන නම් කෑවේ නැහැ. හරි වැඩේ වුණේ. කියන්නේ දැන් මම මේ පොඩි වීඩියෝ ක්ලිප් එකක් ගන්න මේක ෆ්ලෑෂ් ලයිට් එක දාලා වීඩියෝ එක ගනිද්දි මෙයා මට ඒක ඕෆ් කරන්න දෙන්නේ නැහැ. මෙයා ඒක දාගෙන ඉන්න ගිනව කාලිවර වෙනකන් එක එක ඇක්ෂන්ස් දදා ඒක කනවා. මේ ඒක දාගෙන මින්න කිව්වා කාලිවර වෙනකන්. හරි වැඩේ මට උනේ. කොහොම හරි කමන්නේ කාලා. ඉතින් අන්තිමට මාත් එක සෙල්ලමට අන්තිම තෝසෙ කෑල්ල තමයි ඔය අතේ තියෙන්නේ. අයියලත් එක්ක දඟල දඟල අන්තිමට එතනින් රෑ කෑම ඉවරුණා. කොහොම හරි මෙච්චරක් ඉතුරු වුණා. ඉතින් අද දවසත් ඔය විදියට ගත වුණා. තවත් මේ වගේ වීඩියෝ එකක් අරන් ඉස්සරහට එන්නම්. මේ අපේ තුන්වෙනි වීඩියෝ එක. මගේ පරණ වීඩියෝස් දෙකත් මෙතන ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාන්න. ඔයාලට සුබ දවසක්.